ලංකාපවර YouTube නාලිකාව වෙත ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න සෑම සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපිට අද ලියවණක් ඇවිල්ලා තියෙනවා අපේ ඉබ්බාගම ඔෆිස් එකට අපෙන් සේවාවක් අවශ්‍යයි කියලා මෙන්න මේ දරුපවුල විසින්. ඉතින් අපි මේ වෙනකොට මේ ප්‍රදේශයේම නිවසක් ඉදි කරගෙන යනවා සාරියෙල්ලගෙන හිටපු ඒ වීඩියෝ එකත් ඔයාලා බලන්න ඇති. ඉතින් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න හුඟක් කට්ටිය අපිට ආධාර උපකාර කරා. ඒ පවුලට නිවස හදලා දෙන්න කියලා. ඉතින් ඒ අයගේ උදව්ව ඇතුව අපි මේ වැඩසටහන කරගෙන යනවා. ඉතින් අපිට විවිධ බලාපොරොත්තුලෙන් විවිධ පණිවිඩ එනවා. අපිට මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් ඒ අයගෙන් අපි තෝරලා බේලා උදව්වක් අපෙන් අවශ්‍යම කෙනෙකුට අපි ඒ උදව්ව කරලා කරන්න එකතු වෙනවා. ඉතින් අද ආවා මේ පලාතට මේ අම්මා අපිට ලියුමක් කියවලා තිබුණා. ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ කියලා ඒ විස්තර ටික බලා ගන්න. ඉතින් මේ ඉන්නේ අම්මයි අම්මගේ පුතයි පුතාගේ දරුවයි. මේ අම්මා එතකොට මේ ඉන්නේ තාත්තා. මේ චූටි පුතාද මොන්ඩිසෝරි ගිහිල්ලත් නැහැ. ඉතින් මෙයාගේ මොන්ඩිසෝරි මාස 4කින් විතර මොන්ඩිසෝරි ගාස්තු ගෙවන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මොන්ඩිසෝරිය වලත් නැහැ. ඒ වගේම මේ චූටි පුතාගෙත් තාත්තා දාලා ගිහිල්ලා අම්මා ගාමට රස්සාවක් කරනවා. ඉතින් අම්මා අපිට ලියුමක් කියවලා තිබුණා. අම්මා අපිට ලියුමක් කිව්වේ සාමාන්‍යයෙන් මොන වගේ දෙයක් බලාපොරොත්තු වෙනද? දැන් මේ ඉන්න නිවස තහඩු ගැලවිලා ගුණකට ගිහිල්ලා ඇතුළට ගියා පස්සේ තෙමෙනවා. ඉතින් මේ දවස්වල අහු රස්නේ මේ චූටි දරුවෝ මේ නිවසේ තමයි ඉන්නේ. ඉතින් මේ අම්මා ඉල්ලන්නේ පුළුවන් නම් දනට පිනට දෙන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ අම්මට උදව් උපකාරයක් කරන්න කියලා. ඒ වගේම මේ තාත්තත් රස්සාවක් නැහැ. කුලී වැඩක් තමයි කරන්නේ. ඉතින් තාත්තගෙත් අත මොකද අත මෙව වෙලා තියෙනවා කිව්වේ? ගහකින් වැටලා. තාත්තා කුලී වැඩ කරන්නේ. ඉතින් ගහකින් වැටිලා මේ අත නමන්න දිගාරින්න බෑ. මේ ඔපරේෂන් කරලා තියෙන කම්බි දාලා තියෙන්නේ. ඉතින් නමන්න දිගාරින්න බෑ. මෙයාත් කුලී වැඩ තමයි කරන්නේ, ගස් කපනවා. ඒ වගේ ඉතින් දැන් ඒවත් කරගන්න අමාරුයි. මේ චූටි පුතත් ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් නම් දනට පිනට දෙන්න කැමති යම් කිසි කෙනෙක් මේ වීඩියෝ එක බලලා මෙයාලට පුළුවන් නම් පුංචි උදව්වක් කරන්න. මේ ෆවුන්ඩේෂන් එක සාමාන්‍ය දාලා දැන් කොච්චර කාලයක් වගේ වෙනවද? අවුරුදු සාමාන්‍යයෙන් 6-7ක් වෙනවා මං හිතන්නේ මේ. ඕ දාලා. එතකොට මම අනිත් එක තමයි මේ අම්මගේ මහත්තයා නැහැ. අම්මගේ මහත්තයාත් නැහැ. වැවේ ගිල්ලා නැති වෙලා. ඉතින් මේ දරුවගේ අම්මා රට ගිහිල්ලා මේ අම්මා සමහරට වීඩියෝ එක බලන ඇති මේ දරුවෝ කොච්චර දුක් විඳිනවද. ඉතින් අම්මා සල්ලි වාදින් නැහැ කාමර දෙයක් නේද? මේ අම්මගේ පුතා. ඉතින් මෙයාගෙත් මේ තාත්තා දාලා ගිහිල්ලා මෙයාගේ අම්මත් රස්සාවක් කරනවා. ඉතින් අන්ත අසරණ වෙලා තියෙන්නේ. ඔයාලට පුළුවන් නම් මුංචි උදව්වක් කරන්න අපිට බැරි කමක් නැහැ. ඉතින් දරට පිනට දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් යම් කිසි උදව්වක් කරන්න කියලා තමයි කටිලා. ඒ වගේම ලංකා පවුර YouTube නාලිකාවත් subscribe කරගන්න. අපි ඉදිරියට මේ වගේ අපෙන් උදව් අවශ්‍ය කරන කට්ටියට අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි. මම ඔයාලට නිවස ඇතුළ පෙන්වන්නම්. මේ මෙයාලගේ නිවස ඇතුළ මේ බිත්ති කෑලි දෙකකින් තමයි දෙපැත්ත වෙන් වෙලා ඉන්නේ. ඉතින් මේ හතර පහ දෙනාම මේ නිවසේ තමයි ඉන්නේ. මේ බලන්න වහල. ඉතින් හරිම අනාරක්ෂිතයි. මේ දරුවෝ මේකේ තමයි ඉන්නේ. ඉතින් බිත්ති එක පැත්තකින් ගැලවිලා උඩ ටකරන් ටික මේ වැස්සක් වැස්සොත් එහෙම මේවා ඔක්කොම තෙමෙනවා. මේ දවස්වල මේ ඇතුළේවත් ඉන්න බෑ. පට්ට රස්නියක් මේ පැත්ත තියෙන්නේ. ඉතින් ලංකා පවුර මම ආදරෙන් ඉල්ලනවා ඔයාලට පුළුවන් නම් යම් කිසි උදව්වක් කරන්න. ඔයාලා ඇවිල්ලා මේ දේවල් බලලා අපිවත් සම්බන්ධ කරගෙන මේ දේ කරන්න පුළුවන් නම් ඔයාලට ලොකු පිනක් වෙනවා. ඉතින් අපි අපේ විනෝදය වෙනුවෙන් අපි පෞද්ගලික කොච්චර දේවල් විනාශ කරනවද? අපේ දරුවෙක්ගේ උපන්දිනයක් වෙනුවෙන්, දෙමව්පියන්ගේ සිහි ගැන්වීමක් වෙනුවෙන්, දෙමව්පියෙක් වෙනුවෙන් ඔයාලට මේ වගේ කෙනෙකුට කාමරයක් දෙකක් හදලා දෙන්න පුළුවන් නම්, යම් කිසි උදව්වක් කරන්න පුළුවන් නම් ඒක ජාති ජාතිත් පින් අතේ වැඩක්. මේ දරුවෝ මේ දෙමව්පියෝ ඒ හදලා දෙන දෙයට අඩියක් තියෙන වාරයක් ගානේ ඔයාලට පින් සිද්ධ වෙනවා. මේ බලන්න මේ බිත්ති කඩාගෙන හැල්ලා. ඉතින් ලංකා පවුර අපේ channel එකත් subscribe කරගන්න. අපිත් පුළුවන් විදියට මේ කට්ටියට උදව් කරන්න බැඳෙනවා. ඉතින් අපේ පෞද්ගලිකව මම වැඩ කරන ඔෆිස් එක තියෙන ඉබ්බාගමේ. ඒ ඔෆිස් එකේ මම ඕන වෙලාවක ඉන්නවා. ඉතින් මේ තියෙන කුස්සිය
කුස්සිය බලන්න ඉතින් අද මාළුවක් උයලා තියෙන බත දැන් 10ට විතර ඇති තාම මේ දරුවෝ කාලත් නැහැ බත තාම ඉදිලා නැහැ මේ ගෙදර හරිම දුක්බර ජීවිතයක් තමයි ගත කරන්නේ ඉතින් මේ දේවල් පෙන්වන්නේ ඔයාලගේ ඇස් දෙකෙන් දැකලා ලංකාවේ මේ වගේ මිනිස්සු තාමත් ජීවත් වෙනවා මේ වගේ දුක් විඳිනවා අපේ පාලකයෝ අපේ රට කෑවා ඉතින් රටවිරුවන්ගෙන් වගේම ලංකාවේ ඉන්න දනට පිනට දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් පින් සිද්ධ වෙනවා මෙයාලට යම් කිසි උදව්වක් කරන්න පුළුවන් නම් මේ තහඩු වලට ලී දාලා ගල් දාලා සමහර පැති වල තහඩු ගැලවිලා මේ ගියේ තමයි ඉන්නේ ඉතින් මේ අම්මගේ තාත්තත් නැහැ තාත්තා වැවේ ගිහිල්ලා මැරිලා ඒ වගේම අනිත් දරුවගේ ඒ දුවගේ දරුවගේ මහත්තයා දාලා ගිහිල්ලා ඒ වගේම අර හිටපු පිරිමි දරුවගේ චූටි පුතාගේ අම්මා රට ගිහිල්ලා ඉතින් මෙයාලා නම් කියන්නේ වෙන සම්බන්ධයක් තියෙනවා ඒ නිසා සල්ලි යවන්නේ නැහැ මුකුත් නැහැ කියලා වෙලා ඉතින් ඒ ගෑනු කෙනත් ආයේ එන්නේ නැති වෙයි ලංකා පවුර මම වීඩියෝ එක ඉදිරියේදී අවසන් කරනවා මේ පවුලට යම් කිසි උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු පිනක් අදා කරන්න අපිට අපේ channel එක subscribe කරගන්න මේ වීඩියෝ එක බලන කෙනෙක් share කරන්න යම් කිසි උදව්වක් කරන් දෙන්න මේ දරුව දෙන්න වෙනුවෙන් මේ දෙමව්පියෝ වෙනුවෙන් යම් කිසි උදව්වක් ඔයාලට කරන්න පුළුවන් නම් ඒක ලොකු පින්කමක් වෙනවා මතු උපදින හැම ආත්මයකම ඒ පින ඔයාලට ඇති මේ ජීවිතෙන් එගොඩ වෙන්න ඉතින් ලංකා පවුර වීඩියෝ එක මම ඉදිරියේදී අවසන් කරනවා ඔයාලට ගොඩක් ස්තුතියි